මීට මාස 6ක පමණ සිට මාලිගාවත්ත ප්‍රදේශයේ මෙම යකඩ වැඩපළවල් පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ. මෙම ඉඩම දෙමළගොඩ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු මාසකට රුපියල් 40,000ක කුලියක් ලබා ගැනීම සඳහා අදාළ පාර්ශවයේ වෙත ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් වාහන අංගණයක් පවත්වාගෙන යන මුවාවෙන් පරණ වාහන කොටස් කඩා ඉවත් කරන වැල්ඩින් වැඩපළක් මෙහි පවත්වාගෙන යන බවටයි තොරතුරු වාර්තා වන්නේ. වැඩපළ පවත්වාගෙන යාමේදී නිකුත් වන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශයේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. එසේම වැඩපළින් නිකුත් වන අහිතකර වායුන් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී ඇති අතර ස්වභාවික පරිසරයටද එය තර්ජනයක් වී හමාරයි. දැන් මාස 6ක් 7ක් ඇතුළතදී යකඩ හණ්ඩයක් ආවා. මැෂින් එකක් තියාගෙන යකඩ කපනවා. එතකොට දුම් වගේක් එනවා ගෙවල් ඇතුළට. හුස්ම ගන්නත් සමහර වෙලාවට අමාරුයි. බෑ 11ටත් මේ බඩු පටවනවා. ඩෝන් ඩෝන් ගාලා දානවා. ළමයින්ට නිදා ගන්නත් බෑ. කවුද මේකට පර්මිට් දුන්නේ කියලා දන්නේ නැහැ. මේක මෙතනින් ඉවත් කරලා දෙන්න ඕනේ අපිට නිදාසෙන් ජීවත් වෙන්න. මේ යකඩ වැඩපළ නිසා මම මගේ දරුවා දවස් 11ක් ඉස්පිරි දාගෙන ගියා. ඒ දුම නිසා වායර පුච්චනවා ඒ දුම නිසා. අපි මේක නේ දුම්බිය සමානිතික මහත්මයාට දැනුම් දුන්නා. එමෙතුමාට දැනුම් දුන්නා. දෙමළගොඩ පොලිසියට දැනුම් දුන්නා. ඒත් මේක නේ කිසිම පරිසරයට අහිත කරයි කියලා. අද වෙනතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් නිහඬව ඉන්නවා. මේ කරදර ඉවත් කළ දෙන්න ජනාධිපතිතුමාටත් අපි දැනුම් දුන්නා. ඇයි මේක නිහඬ ප්‍රතිපත්තියක ඉන්නේ? අපිට මේක හරි කරදරයක්. මේක අයින් කරලා දෙන්න. අපි අවුරුදු ගාණක් මෙතන ඉන්නවා. අපේ ළමයිටත් මේක ලෙඩ වෙනවා. මේ යකඩ වැඩපලෙන් අපිට කරදරයක්. එක වෙලාවට පුච්චනවා දුන් දානවා. මේ කියන්න ඕනේ තැන් වලට කියලා දින ඒගොල්ලන්ගෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. මේක වහම අයින් කරලා දෙන්න.